विश्वास उद्योग संबंध උදාසන අප සමග ගායනා කරන්න ආමෙන් හැලෙලූයා බුදු පින්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ ආදහන දෙවිඳුන් මගේ උපකාරයි මා කැළඹෙන්නේ පෙන්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ නැ මා අදහන දෙවිඳුන් මගේ උපකාරය මා කර දෙන්නේ නැ ඕහෝ බය නොවෙන් බය නොවෙන් බය නොවෙන් මි දෙවිඳුන් මා සමග ය බය නොවෙන් මි ඕහෝ බය නොවෙන් බය නොවෙන් බය නොවෙන් මි මා වෙනුවෙන් යුද කරන බය නොවෙන් මි ඕහෝ බය නොවෙන් බය Hallelujah. සමිදු සමදම මගේ පිහිටයි කුඩාරල නුඹ බය නොවන්න සමිදු සමදම මගේ පිහිටයි ගල්ගල් මොසේ සතුරා විරුද්ධව නැගාවක් සුදත් යානන්දජය නගයි ගල්ගල් මොසේ සතුරා විරුද්ධව නැගාවක් සුදත් යානන්දජය නමං ඕ බය නොවෙන් බය නොවෙන් බය නොවෙන් මි දෙවිඳුන් මා සමග ය බය නොවේ අපි කිමු බය නොවේ බය නොවේ බය නොවේ බය නොවේ මි මා වෙනුවෙන් යුද කරන බය නොවේ මි ඕහෝ බය නොවේ බය නොවේ බය නොවේ මි දෙවිඳුන් මා සමග ය බය නොවේ මි ඕහෝ බය නොවේ බය නොවේ බය නොවේ මි මා වෙනුවෙන් යුද කරන බය නොවේ මි හැලෙලූයා අපි নমස්කාර කරමු අපගේ ස්වාමීන්ට Unwanse apa mande sidina udavian bahanse Unwanse apa swagane antana hallelujah Unwanse gamen bahanse tule apa ragane antana udavian bahanse hallelujah swami oh prashansa veva soba namaskar veva swami hallelujah oh gauro veva swami oh namaskar hallelujah Oh,
स्तुति वेवा प्रशंसा वे तुने अमर स्तुति वे नमस्कार वे ओबे नामे जो සියලු සත්‍ය කරා මඟ පෙන්වන්නට කරා ආමෙන් හල්ලෙලූයා දෙවදසන හල්ලෙලූයා යේසුදාමෙන් වහන්සේ නාමයෙන් ආවනත වේම අපි සුළු බොහෝතක් කරගෙන අපි ඉඩ දෙමු වහන්සේ හල්ලෙලූයා Oh, hallelujah, Swami. Pura
උදැසන අපි නම දෙමු අපගේ ස්වාමීන් ඔබ සිටින ස්ථානයේම සිට උන්වහන්සේ නම දෙන්න හැලෙලුයා ඔබ අදහස් උන්වහන්සේ වෙ මේ උදැසන මේ අලංකාරලු දින තුල මේ පෙන්තකොස් දවසේ උන්වහන්සේ ගැඹි මුකට වැගුරුනාසේ අද දවසේ සුද්ධාත්මන් වහන්සේ ඔබ තුල වැගිරෙන මොහොත හැලෙලුයා ඕරි බබා බබා ශිකේදරියා ඔබ පෙර අතුරුසේ අද දවසේ සුද්ධාත්මන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නේ ඕරි බබා 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 සේරියලා හැලෙලුයා හැලෙලුයා ඕ සුද්ධාත්මනි ඔබ ක්‍රියා කරන ස්වාමිනී හැලෙලුයා ඔබට নমස්කාර වේවා ස්වාමිනී ඕ Natme swaminte prashansa karau usvam shudna me perama Abimuke Shudai Swami Hallelujah Ek Hima Mentiri Sudu Swami Hallelujah Ek Hima Tavada Sudu Swami Hallelujah Oh Abigaman Kuramun Hansegi Shuda Abimukatwe Veta Uri Baba Baba Seria Laba Vada Haminun Hansegi Regaman Kuram Shuda bibu khatwe me mohote obo wasagannata yanawa hallelujah oh shuda bibu khatwe me mohote obo purna karanta yanawa hallelujah oh ri baba mama seri eriya namanderiya na oh hallelujah Sabana vita alankarat vayata nanvana vita avatin nati de yaloke seva Obagi hadanan vana priti ase uvita Maga premeta lan uvita Avati nati ve ea loke seva nalive Seva nalive
प्रथम निवेदने अपे सुपुरुदु देवमेयन अपे राज्य विसिन अपट ताम नीति लिहिल करलन है अपे सिलु देवमेयन पवत्वन्न इतिन मे मासे किहिपे तुल अपे पवत्तु आकारेट अपे सिलु देवमेयन अपे पवत्वनवा अंतरजाले ओस्से ओबट नरंबीमट हकियाव तिबेनवा इतिन ओबत ममत इन्नाव स्थाने पमनाय वेनस नमुत अद ओब नमस्कार करे एकम स्थाने अदोब निवेदने अहों कांदेन एकम वेलावे एवागेम ओब देशनाव अहन्ने अन्ने एकम स्थाने सिट नमुत ओबत ममत हदवतेन एक्व सिटिन्ने अपट स्थाने वेनस तुनात अपी इता इक्मनिन अपी विश्वास करनवा मे पेंतकोत दवसे सिलु वातावरण वेनस वेला स्वामीन वहन्सेगे गृहयट ओबटत मटत एंट उन्वहन्सेगे अनुग्रहय तियेवी कियला හොඳයි ඒ වගේම තමයි අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ වොයිස් පදනමට දේශයේ බොහෝ පවුල් උදෙසා මේ වන විට බොහෝ උපකාර කරලා තිබෙනවා ඒ නිසා අපි බෙතනි සභාවේ වශයෙන් බෙතනි සභාවේ යටතේ තිබෙන වොයිස් පදනමට අපි මුළු හදවතින් ඒට උපකාර කරපු ඒ මහන්සිය දක්වන හැම කෙනෙක්ටම අපි ස්තුතිවන්ත වෙනවා අද දවස වෙනට බොහෝ පවුල් ආශිර්වාද ලැබලා ඔවුන්ගේ ආහාර භුක්ති විඳිනවා ඉතින් ඒක අපිට ලොකු ගෞරවයක් ඒක අපිට ලොකු වාසනාවක් නැවත වාරයක් මුදලින් ශ්‍රමයෙන් කාලයෙන් ඒ හැම දෙයකින්ම උදව් කරපු හැම කෙනෙක්ටම අපි නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි ඒ වගේම තමයි අපේ සභාවේ දාර්ශනික කොටසක් අපි ක්‍රියාත්මක කළා. බෙතනි ස්ටෝනාමේ අපි යම් ක්‍රියාවලියක් ආරම්භ කරා ඒ සභාවේ දාර්ශනික කොටසක්. ඒ නිසා අපි විශ්වාස කරනවා
මේ වන විට දෙවියන් වහන්සේක බොහෝ දුර රැගෙන ගිහිල්ලා අවසන්. ඉතින් අපි ඉල්ලීමක් කරනවා බෙතන ස්ටෝ එක තුලින් ඔබේ නිවසට අවශ්‍ය කරන කලවණ ආදිය ඔබට ඇනෝම් කරලා ඔබේ නිවසටම ගෙන්න ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි ඔබට මතක් කරනවා ඔබට හැකියාව තිබෙනවා බෙතන ස්ටෝ එකට යන්න ඒ පේජ් එකට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන සියලු දේ ඔබ කලවණ ආදිය ඔබ ඒව ඇනෝම් කරලා ඔබේ නිවස ලබා ගැනීම තුලින් ඒක සභාවේ දර්ශනෙට ඉදිරියට යෑමක් වගේම ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න යනවා. අපි ඉල්ලීමක් කරනවා ඒක දර්ශනයේ කොටසක් නිසා ඔබ ඔබගේ යාඥාවෙන් සම්පූර්ණයෙන් ඒක ඔසවන්ට ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒක අකණ්ඩව නොනවත්වා ඒක ඉදිරියෙන් ඉදිරියට උන්වහන්සේගේ ආශිර්වාදය තුළ රැගෙන යන පිණිස. හොඳයි ඒ වගේම තමයි මෙතෙක් දුර ඔබ සභාවට පැමිණීමට නොහැකි වුණත් සභාව උදෙසා ඔබගේ දසයෙන් කොටස් සම්මාදම් දෙවියන් වහන්සේ උදෙසා ඔබ වපුරලා තිබෙනවා. ඒ නිසා අපි ඔබට මුළු හදවතින් ස්තුති කරනවා. ඔබේ සියලු දේ ඔබ මතක් කරමින් උන්වහන්සේගේ පූජාව උන්වහන්සේගේ කොටස ඔබ ලබා දෙලා තිබෙනවා. ඒ නිසා නැවත වාරයක් අපි මතක් කරනවා තිරේ දිස් වෙනවා අපේ බැංකු ගිණුම් අංකය ඔබට හැකියාව තිබෙනවා ඔබගේ සියලු දසයෙන් කොටස් සම්මාදම් ඒට බැර කරන්නට. ඒ වගේම තමයි ඔබට යාමට නොහැකි නම් ඒ බැංකුවට ඔබට හැකියාව තිබෙනවා අපේ පාලකවරයෙට ඔබ දුරකථන අමතුමක් ලබා දීලා ඔබ කතා කරලා කියුව විට ඔවුන් ඔබේ නිවසට පැමිණ ස්වාමින් වහන්සේගේ පූජාව බාර ගැනීමට ඔවුන් සූදානමින් සිටිනවා. එනිසා අපි සම්මාදන් දසයෙන් කොටස් ඔබගේ දෑතර ගන්න ඔබ ළඟ තිබෙනවා නම් දැන් අපි ඒ උදෙසා අපි යාඥා කරමින් ස්වාමින් වහන්සේට ඔසවමු. දයාවන්ත දෙමදුනි අද දවසේ නිසා ස්තුති ඔබගේ සෙනඟ ස්වාමීන් ඔබ උදෙසා වපුරන සියලු දේට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. අපි ඉල්ලන ස්වර්ගයේ දෙවියන් වහන්සේ මේ කාලය තුල මේ වාතාවරණය තුල ඔවුන්ගේ සීමාවන් විශාල කරමින් ඔවුන්ගේ ආර්ථිකය ඔබ පුළුල් කළ මැනව කියලා අපි යාඥා කරනවා. ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මහත් වූ හස්තයක් මහත් වූ තේජසක් මහත් වූ බලයක් ඔබ වහන්සේ නිදහස් කළ මැනව කියලා අපි යාඥා කරනවා. දැන් මුළු සිතින් මුළු හෘදයෙන් අපි ඔබ වහන්සේගේ දෑතට ඒ සියලු සම්මාදන් ඒ සියලු ස්තුති පඬුරු ඒ දසයෙන් කොටස් අපි බාර කරනවා දෙවි පියාණන් වහන්සේ යේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. හොඳයි ඒ වගේම තමයි මේ පෙන්තකොස්ත දවසේ විශේෂ නායකයෝ 3 දෙනෙක් සූදානම්ව සිටිනවා. පෙන්තකොස්තුන්ගේ ජීවිතයට බලපෑමක් ඔවුන් ලැබෝ අත්දැකීම ඔබ සමග බෙදා ගන්නට. ඉතින් මෙයයි එම අවස්ථාව. විශේෂයෙන් මේ අවස්ථාවේ සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණත්වය කියලා ගත්තාම ඇත්තෙන් මට මේ අවස්ථාවේ මතක් වෙන්නේ අර යෝවෙල් අනාගත වක්තෘතුමාගේ අනාගත වාක්‍යයයි මතක් වෙන්නේ. හැබැයි කෙසේ වෙතත් දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන විදියට නෙවෙයි බලාපොරොත්තු වෙන විදියට නෙවෙයි ඇත්තෙන් මගේ ජීවිතේ මම මේ අත්දැකීම ලැබුවේ මොකද ඒකට හේතුව ඒක මේ ඉරිදා දේව මෙහෙයකුත් නෙවෙයි සිකුරාදා දවසක මේ හවස 6:00 අතර පවත්වපු පොඩි යාඥා රැස්වීමක් 1986 වර්ෂයේ විතර. ඉතින් මම එතෙන්ට ගිහිල්ලා පුරුද්දක් හැටියට හිටියා මේ හැම සිකුරාදා දවසකම එතෙන්ට ගියා. ඉතින් එක දවසක් මේ ගිටාරේම වාදනය කළා දෙන්නේ 3 දෙනේ ගීතිකා කියනවා. ඉතින් එතන මමත් හිටියා. ඉඳලා මමත් දෑත්වසෝලා ප්‍රශංසා කරා. සමහර අය පුරුදු පරිදි අන්නේ භාෂාවෙන් කතා කෙරුවා. ඉතින් මමත් මොකද කරේ මමත් උන්වහන්සේටම සංවේදීව මමත් මගේ දෑත් ඔසවලා මම උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් සිටියා. මගේ මේ ඔළුවට එහෙම කවුරුත් ඇවිල්ලා අත තිබ්බේ නැහැ. මට විශේෂයෙන් යාඥා කරේ නැහැ. හැබැයි මමත් අත ඔසවලා යාඥා කරනකොට මට හැඟුණා මගේ මේ මහත් ස්පර්ශයක් මගේ ජීවිතේ හටගන්නවා ඇති වෙනවා කියලා අත්දැකීමක් ඇති වුණා. ඒත් එක්ක මම අහලා නැති නිකන් නොපුරුදු වචන දෙකක් තුනක් නිකන් ගොත ගැහිලා වගේ කටෙන් පිට වෙන අවස්ථාවක් ආවා. ඉතින් මම විශ්වාස කරා එතන ඉඳන් මගේ ජීවිතේ සුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය මං ඒ අවස්ථාවේ ලැබුවා කියලා. ඒ අවස්ථාවත් එක්ක මම දිනෙන් දින ඒක වර්ධනය කර ගනිමින් ඉදිරියට පැමිණියා. ඒක තමයි මගේ අත්දැකීම සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණත්වය සම්බන්ධයෙන්. ජීවිතේ එපාම වෙලා කරගන්න දෙයක් නැතුව එක්තරා දවසක් රාජගිරේ කමතවත්ත පාරේ මම ගමන් කරනවා. නොයෙකුත් වේදනාවන් තුළ ඇබ්බැහිකම් තුළ ජීවිතේ එපා වෙලා මේ පාරේ ගමන් කරන විට මට මතක් වුණා පාස ඩිෂාන් හැම දවසකම කියනවා යේසුස් වහන්සේ ජීවමානයි, යේසුස් වහන්සේ යහපත්, උන්වහන්සේ අපිට පිළිතුරු දෙනවා, උන්වහන්සේ අපිට උදව් කරනවා. මේ වචන ටික මගේ කනට ඇහෙන්න පටන් ගත්තා.
එබලාවේ මම ගොඩක් අබ්බැහිකම් වල හිටියේ ඒ පාරේදී මම යේසුස් වහන්සේට කිව්වා ජේසුනි ඔබ වහන්සේ ජීවමානයි නම් ජේසුනි ඔබ වහන්සේ මට උදව් කරනවා නම් මගේ ජීවිතේ වෙනස් කරන්න ඔබතුමා මං නිසා මැරුණා නම් ඔබ උදෙසා මං උදෙසා ඔබතුමා මං නිසා නැගිට්ටා නම් මට උදව් කරන්න මගේ ජීවිතේ වෙනස් කරන්න මං මේ ඉන්න තැන්ින් මාව නැගිටවන්න ඒ දා කමතවත්ත පාරේදී මට අදටත් මතකයි උන්වහන්සේගේ වැගිරීම මාතුලට එන්න පටන් ගත්තා ඒ සුදාත්මන් වහන්සේගේ වැගිරීම මාතුල පැමිණෙමින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනසක් කරන්න පරිවර්තනයක් කරන්න උන්වහන්සේට පුළුවන්කම ලැබුණා උන්වහන්සේ මගේ ජීවිතේ හැම අංශයක්ම අතගසමින් මාව අබ්බැහිකම් තුලින් නැගිටවමින් වේදනාකාරී තැන් වලින් මාව නැගිටවමින් උන්වහන්සේ මගේ ජීවිතේට අලුත් පරමාර්ථයක් අලුත් දැක්මක් දෙමින් උන්වහන්සේ මාව අද වෙනකන් ගෙනත් තිබෙනවා ඉතින් සුදාත්මන් වහන්සේට මම ස්තුති කරනවා උන්වහන්සේ මට වැටහුන් නැති තැන් මට වටහලා දීලා මට මගේ දුර්වලකම් වලින් මාව නැගිටවලා උන්වහන්සේ මාව ගෙනත් තිබෙන මේ ගමන ගැන සුදාත්මන් වහන්සේගේ පූර්ණත්වය ලැබුණ දවස මට අද වගේ මතකයි 1988 තරුණ කඳවුරකට යන්න මට අවස්ථාවක් ලැබුණා එම කඳවුරේ මම හිතන්නේ අන්තිම දවසේ සුදාත්ම රැළිය තිබුණා ඉතින් සුදාත්ම රැළිය මොහොතේ අපට ඉස්සරහට එන්න කියලා ආරාධනාවක් ලැබුණා සුදාත්මන් වහන්සේගේ පූර්ණත්වය අන්‍ය භාෂා කතා කිරීමේ දීමනාව ලබන්න අවශ්‍යයිට ඉතින් මම ඒක අන්‍ය භාෂාව ලබන්න මට ගොඩක් ආසාවක් පිපාසාවක් තිබුණා ඒ නිසා මම ඉදිරියට ගියා මට අද වගේ මතකයි පාස්ටර් කෙනෙක් මට යාඥා කරා ඔහු යාඥා අද තියලා යාඥා කරනකොට උන්වහන්සේගේ පුදුමාකාර බලය මං ජීවිතේ මං අත්දැක්කා මගේ මුළු ඇඟම හිරිවැචිලා ගියා පුදුම සීතලක් වගේ මට දැනුණා මම දන්නේ නැති භාෂාවක් මගේ මුඛයෙන් ප්‍රකාශ වෙන්න පටන් ගත්තා ඒක උඩ මං දැනගත්තා මේ උන්වහන්සේගේ දීමනාව කියලා උන්වහන්සේගේ ශුද්ධාත්මය සුදාත්මයන් වහන්සේ මාතුල ක්‍රියා කරනවා කියන එක මට අවබෝධ වුණා එදා දවසේ පටන් අද දක්වා උන්වහන්සේ පුදුමාකාර විදිහට මගේ ජීවිතේ මාව ස්පර්ශ කරමින් මාව ඉදිරියට අරන් ඇවිල්ලා තියෙන උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ ආලේපය උන්වහන්සේගේ ස්පර්ශාතය හැම දවසකම මම අත්දකින්න උන්වහන්සේට සේවය කරන පිණිස උන්වහන්සේ මාව බලවත් කොට අරගෙන පාවිච්චි කරන ඒ ආලේපය ඒ බලය ඒ ගින්න මාව ඉදිරියට ගෙනල්ලා තියෙන ඉගෙන මම උන්වහන්සේට අනේක වාර ස්තුතිවන්ත වෙන අතර මම ඔබටත් ආරාධනා කරන සුදාත්මයන් වහන්සේගේ බලය ලෙන් ඒ ආලේපින් ඒ ගින්නෙන් පෙරෙන්ට පෙන්තකොස්ත දවසේ උණක් මෙන් ඔබගේ ජීවිතේ මහත් දේ උන්වහන්සේ අනිවාර්යෙන් කරනවා මහිමය වේවා හැලෙලූයා ආමෙන් නැවත වාරයක් ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් අපි පිළිගන්නවා ඔබ පෙන්තකොස්ත ඉරිදා දවසේ උදෑසන ඔබ සමග එකමුතු වෙන්න දෙවියන් වහන්සේ අපිට දීති බෙන්නා වූ විද ප්‍රස්තාව ගැන හදවතින්ම ස්තුති කරන අතරතුරේදී සති 10කට පස්සේ අපිට නැවත වාරයක් අවස්ථාව ලැබිලා තිබෙනවා මේ මොහොත වෙනකොට අපේ ස්ටේජ් එකේ නැගලා සර්විස් එක කරන්න එක පුදුමාකාර සතුටක් එමේ අපේ නමස්කාර කණ්ඩායමට අපි ස්තුති කරන්න ඕනේ නැවත වාරයක් මතක් කරන්න ඕනේ අපේ bethany.org එක ඇවිල්ලා උපත ලබලා තිබෙනවා bethany store එකත් ඇවිල්ලා දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ දර්ශනයේ කොටසක් ඉතින් දැන් වෙන කොටත් බොහෝ දෙනෙක් අපේ දේවල් අරගෙන හොඳ ප්‍රතිචාර දැනටමත් මල්ලිව ඇවිල්ලා තිබෙනවා සමහර කට්ටිය මට කියලා තිනා පාස්ටර් අනිත් තැන් වලින් ගන්න පරිප්පු වලට වඩා මේකේ පරිප්පු රහයිලු අනිත් තැන් වලින් කන බතට වඩා ලහිරු මෙහෙන් කෑවම රහයිලු වෙනසකුත් තියෙනවා අනිත් බත් කෑවම බඩ පිරෙනවා බඩත් ලොකු වෙනවා නම් මේකේ දණුක වෙනස මේකයි මේකේ බඩ පිරෙනවා නමුත් බඩ ලොකු වෙන්නේ නැහැ ඒ නිසා මෙන්න මේ ඔබේ ස්වභාවයේ මේකට සම්බන්ධ වෙන්න සහයෝගය දක්වන්න කියලා ඔබගෙන් ඉල්ලීමක් කරනවා දැන් මා සමග යොවෙල් පොතේ දෙවනි පරිච්ඡේදයේ 28 වෙනි පදය සහ 29 වෙනි පදය පෙන්තකොස් දවස ගැන අදහස් බොමයක් ඔබ ඉදිරියේ තබන්ටයි යන්නේ මා විශ්වාස කරනවා මේ උදෑසන මේ පණිවිඩය ඇසීමත් සමග සුදාත්මන් වහන්සේ ඔබ තුල යමක් කරන්ට යනවා සහ ඔබ කොහේ ඉඳලා අපි සමග සම්බන්ධ වුණත් ඔබ ඉන්නා වූ ස්ථානවල පවා යම් කිසි වෙනසක් ඇතිවන්ට යනවා උන්වහන්සේගේ ආත්මය ඕනම තැනක ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා නමුත් එකම දෙයයි වෙන්ටෝනේ පසිදු අපි ඉඩ දෙන්න ඕනේ
උන්වහන්සේගේ ආත්මයට ඕනම තැනක ක්‍රියා කරන්න පුළුවන් නමුත් ඒ ක්‍රියා කිරීමට නම් අපි ඉඩ දෙන්න ඕනේ එනිසා අද දවසේ ඔබේ ජීවිතය තුළ ඔබගේ නිවස තුළ ඔබ ඉඩ දෙන්න සුදාත්මන් වහන්සේට ක්‍රියා කරන්න පෙන්තකොස් දවසට පුංචි අදහසක් මම දුන්නොත් අදහස මෙයයි අනාගත වාක්‍ය සම්පූර්ණ වීම සහ අලුත් කිවිසුමේ සබහව ආරම්භ වීම අනාගත වාක්‍යයක් සම්පූර්ණ වීම සහ අලුත් කිවිසුමේ සබහව උපත නැත්නම් ආරම්භය යොවෙල් දෙවනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ සිට 29 වෙනි පදයේ කියනවා ඉන්පසුව මාංශය වූ සියල්ල කෙරෙහි මාගේ ආත්මය වගුරන්නෙමි නුඹලාගේ පුත්‍රයද දුවවරුද අනාගත වාක්‍ය කියන්නෝය නුඹලාගේ මහල්ල ස්වප්න දකින්නේය නුඹලාගේ යවණයන්ට දර්ශන පෙනෙනවා ඇත 29 වෙනි පදය ඒ දවස් වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය මම වගුරන්නේ දැන් මේ කැවිලා යොහෙල් පොතේ අනාගත වාක්‍ය ක්‍රියා දෙවනි පරිච්ඡේදයෙන් එනකොට මේ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙලා තිබෙන ක්‍රියා දෙවනි පරිච්ඡේදේ 16 වෙනි පදේ බයිබලයේ කියනවා පෙන්තකොස් දවස පැමිණ කල සුදත්මන් වහන්සේගේ බලයෙන් පිරීලා එදා පේත්‍රස් දේශනා කරන්න පටන් ගත්තා. නමුත් පේත්‍රස්ගේ දේශනාවට ප්‍රධානම හේතුව තමයි ඒ ස්ථානයේ එක්රැස් වෙලා සිටියා වූ සෙනඟ සුදත්මන් වහන්සේගේ වැගිරීම දැක්කට පස්සේ ඔවුන්ට මේක වටහා ගන්න බැරි වෙච්ච නිසා ඔවුන් වැරදි නිගමනයන් වලට එන්න පටන් ගත්තා. ඒ හේතුව නිසා පේත්‍රස් දේශනා කරමින් කියනවා නමුත් මේ වනාහි අනාගත වක්තෘ යොයල්ගේ කරුණකටගෙන කියන ලද කාරණාවක්ව මෙතන පේත්‍රස් කියන හදන දේ පේත්‍රස් සෙනඟට කියනවා මිත්‍රයනි ඔබ හිතන දෙයක් නොවේ මෙතන තිබෙන්නේ මේක ඇවිල්ලා දේව සලස්ම ඉෂ්ට වීමක් අදටත් සුදත්මන් වහන්සේ ගැන සුදත්මන් වහන්සේගේ ක්‍රියාව ගැන අදටත් මිනිස්සුන්ට වැරදි වැටහින් තිබෙනවා පළවෙනි දවසේ මුල් පෙන්තකොස් දවසේ මිනිසුන්ට වැරදි වැටහීමක් තිබිච්ච නිසා පේත්‍රස් වගේ කට්ටියට සිද්ධ වුණා ඒ සෙනඟට කියන්ට ඔබ වැරදි අවබෝධයකයි සිටින්නේ මේ උදෑසන මම දන්නේ ඔබේ අවබෝධය මොකද්ද ඔබ බෙතනි සභාවේ කෙනෙක්ට ඔබ මේකෙන හොඳ අවබෝධයක් තිබෙනවා නමුත් අපි දන්නවා තව බොහෝ දේව දරුවන් එක එක නිකායන් වල කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපේ ඉරිදා පූජාවන් වලට එක එක කෙනාට එක එක මත තිබෙනවා නමුත් ඇත්තම මතය පේත්‍රස් කියන මේක ඔබ හිතන දෙයක් නෙවෙයි මේක සුද්ධ වූ ලියකිවිල්ලේ ලියාතිබුණු දෙයක් ඉෂ්ට වීම කුයි සිද්ධ වෙන්නේ මකියුවගේ පෙන්තකොස් දවස කියන්නේ අනාගත වාක්‍යයක් සම්පූර්ණ වීම සා අලුත් කිවිසුමේ සබහව උපත ලබන එකයි ඔබගෙන් ඉල්ලීමක් කරනවා මගේ හඬට අහුම්කන් දෙන්නා වූ ඔබ බොහෝ දෙනෙක්ට උන්වහන්සේ අනාගත වාක්‍යවල දීලා තිබෙනවා ඔබට ඇදහිලා තියෙන ඡෝනේ අද දවසේ මේ සතියේ උන්වහන්සේ ඔබට දුන්නා වූ අනාගත වාක්‍යවල සම්පූර්ණ වන්ට යනවා කියන එක හැම අනාගත වාක්‍යයක්ම සම්පූර්ණ වන දවසක් පැයක් එනවා ඒ නිසා ඔබ ඇදහිල්ලෙන් ඉන්න අවශ්‍යයි අනේ ස්වාමිනී වහන්සේ මගේ ජීවිතයට මගේ පවුලට මගේ අනාගතයට ඉහළින් වහන්සේ දුන්නා වූ අනාගත වාක්‍ය අද දවසේ මේ සතියේ ඉෂ්ට වෙයි කියන ඇදහිල්ලෙන් ඔබ සිටින් ඒ වගේම මං කිව්වාගේ අලුත් ගිවිසුමේ සබහව උපත ලැබුච්ච එකයි ඔබ විශ්වාස කරත් මේ පෙන්තකොස් දවසේ ඔබේ ජීවිතය ඔබගේ පවුලේ ඔබගේ ආර්ථිකයේ සේවය ඔබගේ රැකියාවේ උන්වහන්සේ අලුත් දෙයක් ආරම්භ කරන්න চাই යන්නේ ආරම්භ කරන්න চাই යන්නේ යම් කිසි අදහසක් ඔබ ඉදිරියේ දැන් මම තබන්න চাই යන්නේ වැදගත් අදහසක් අමු ඒ ස්ථානයේ කියන ඔබගේ දුවරුන් සහ පුත්‍රයන් මගේ සේවකයන් සහ සේවකාවන් කෙරෙහි මගේ ආත්මය වගුරුවන් ජනවා යම්කිසි අදටත් මේ 21 ශතවර්ෂයේ මිනිසුන් සමහර දේව සේවකයන්ට සමහරක් නිකායන් වලට තාම වැරදි මතයක් තිබෙනවා කාන්තාවන් සුදුසු නැහැ කියලා සේවයට නමුත් බයිබලයේ කියන උන්වහන්සේම කියන මගේ ආත්මය පුත්‍රයන් මතත් දියණියන් මතත් දේව සේවකයන් මතත් දේව සේවිකාවන් මතත් මම නිදහස් කරන්ට
යනවා කියන එක උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ වගුරුනවා නම් හැම කෙනෙක්ම සේවයට සුදුසුයි මගේ හදට අහුම්කම් දෙන්නා වූ සමාරක් සිස්ටර්ස්ලා ඔබේ සිතේ මේ ප්‍රශ්නය තිබෙනවා මම සුදුසුද දේව සේවයට මම ඔබට කියන්න කැමති උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ ඔබ කෙරෙහි වගුරුනවා නම් එහෙනම් ඔබ සේවයට සුදුසුයි එනිසා ඔබ තීරණයක් ගන්න ස්වාමිනී මම කැමති ඔබ වහන්සේගේ රාජකාරියේ කොටස් කාර්යයේ වන්ට මේ අලුත් යුගයේ දෙවියන් වහන්සේ කාන්තාවන් කෙරෙහිද පිරිමියන් කෙරෙහිද උන්වහන්සේගේ ආත්මය වගුරුවන්ට යනවා ඒ පමණක් නොවේ පුංචි දරුවන් කෙරෙහිද උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ වගුරුවන්ට යනවා ඒට හේතුව නම් මෙයයි උන්වහන්සේ මේ යුගයේ වේගවත් දෙයක් කරන්නට යන කාලයකයි අපි ජීවත් වෙන්නේ ඒ නිසා සූදානම් කවුද උන්වහන්සේ වොන් අරගෙන පාවිච්චි කරන්නට යනවා නමුත් මේ දේ මතක තියාගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ දෙසා ජීවත් වන්නට ක්‍රිස්තුස් වහන්සේගේ සේවය කරන්නට නම් සුදාත්මන් වහන්සේ නැතුව මේ දේ කරන්න බෑ ක්‍රිස්තුස් වහන්සේ දෙසා ජීවත් වන්නට උන්වහන්සේගේ සේවය කරන්නට උන්වහන්සේගේ ආත්මය නැතුව නම් මේ කිසි දෙයක් අපිට ඉෂ්ට කරන්න බැරි වෙනවා ගොඩක් මිනිස්සු කියන මට ඕනේ ජේසුස් දෙසා ජීවත් වෙන්න නමුත් ඔබේ ශක්තියෙන් ඔබට මේක කරන්න බෑ සමර කට්ටි කියන මට සේවය කරන්න ඕනේ නමුත් දේව සේවය කරන්න බෑ සුදාත්මන් වහන්සේගේ අනුග්‍රහය නැතුව ඔබ මගෙන් අසාවි කොහොමද ඔබ ওই තරම් ස්ථීරව ඔය දේ කියන්නේ ඔන්න මා සමග යන්න ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ හතරවැනි පදයට යන්නකො හතර සහ පහ බලන්න ඒ ස්ථානයේ කියනවා උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් ජෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසු පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්ට පස්වැනි පදයේ මක්නිසාද යොහාන බව වතුරෙන් බෞතිස්ම කළේය නමුත් නුඹලා මේ නමෝ දවසක් ගිය පසු සුදාත්මන් වහන්සේගේ බෞතිස්ම ලබන්ට යනවා උන්වහන්සේයි කතා කරන්නේ කාටද කතා කරන්නේ උන්වහන්සේගේ මුල් මිත්‍රත්වයේ කණ්ඩායමට උන්වහන්සේ කතා කරලා කියනවා කොහෙවත් යන්න එපා මොකුත් කරන්න හදන්න එපා සුදාත්මන් වහන්සේගේ බලය ලැබෙනකන් මේ මගේ වචන නෙමෙයි උන්වහන්සේගේ වචනමයි මේවා උන්වහන්සේ දෙසා ජීවත් වන්නට උන්වහන්සේගේ සේවය කරන්න බෑ උන්වහන්සේගේ ආත්මය නැතුව ඔන්න තව යේසුස් වහන්සේගේ අදහස් කීපයක් යොහන් සුභාරංචියේ 16 වෙනි 14 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සනසිලි කාර්යකු නුඹලාට දෙනසේක උන්වහන්සේ කතා කරන්නේ ඒ 16 වෙනි පදේ සුදාත්මන් වහන්සේ ගැන තව දුරටත් 26 වෙනි පදයට යන්න නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සනසිලි කාර්යයන් වහන්සේ එනම් සුදාත්මන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමි මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරනවා ඇත උන්වහන්සේ සුදාත්මන් වහන්සේගෙන හැදින්වීමක් උන්වහන්සේගේ මිත්‍රයන්ට දීලා කියනවා සුදාත්මන් වහන්සේ අත්‍යවශ්‍යයි ඔබට මා වෙනුවෙන් ජීවත් වෙන්න සමා වෙනුවෙන් යමක් කරන්න උන්වහන්සේගේ ආත්මය නැතුව අපිට මේ දේවල් කරන්න බැහැ අමේ අදහසක් ගේන්න යනවා අපිට තවත් පෙන්තකොස්තයක් අවශ්‍යයි ඉංග්‍රීසියෙන් මම කියනවා we need another pentecost අන්කුවගේ ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පෙන්තකොස්ත දවස අපිට හඳුන්වා දෙනවා බයිබලේ ඉන්පසුව ඉතිහාසයේ දිය හැරලා බලන විට 1906 සුවිශේෂ වූ සුදාත්මන් වහන්සේගේ වැගිරීමක් වෙනවා අසූසා ස්ට්‍රීට් කියනවා අසූසා ස්ට්‍රීට් ඩේවිඩ් සියමෝ කියනවා අප්‍රිකානු ජාතිකයෙක් උන්වහන්සේ තොරගෙන උන්වහන්සේ මුළු ලෝකයේම නැවත වාරයක් උන්වහන්සේගේ ආත්මය නිදහස් කරන්න පටන් ගත්තා 1906 ඒ සේවය කරන කොටගෙන තමයි සියලුම Assemblies of God Four Square වගේ නිකායන් ආරම්භ වුණේ
එදා 1906 ඇති වුණා වූ සුදාත්මන් වහන්සේගේ වැගිරීම කරන කොටගෙන තමයි ඒ දේ සිද්ධ වුණේ මෑත ඉතිහාසයේ 1993 හරණ 91 ඉඳලා වගේ බ්‍රවුන්ස්විල් පෙන්සිකෝලා කියන නම ඇමරිකාවේ තව ප්‍රාන්තයක උන්වහන්සේ තීරණයක් ගත්තා උන්වහන්සේගේ ආත්මය වගුරුවන්ට මහත් සනගක් ගැලවීම ලැබුවා ඒ වගේ එක එක යුගයන් වලදී උන්වහන්සේ තීරණ ගන්නවා උන්වහන්සේගේ ආත්මය වගුරුවන්ට 1990 ගණන් වල හටගත්තා වූ මේ සුදාත්මන් වහන්සේගේ වැගිරීමේ ප්‍රතිපලයක් හැටියට තමයි මමත් ගැලවීමට එන්නේ එදා උන්වහන්සේගේ ආත්මය ක්‍රියා කරන විට මොකද්ද මගේ ජීවිතේ සිද්ධ වුණා බෙතුනි කියනම සභාව ආරම්භ වෙන්නේ මෙවැනි කාලයක් තුලයි මෙතනි මුල් සභාවත් මේ විදියටයි සුදාත්මන් වහන්සේගේ වැගිරීම කරන කොටගෙන තමයි බෙතුනි චර්ච් එක ආරම්භ වෙන්නේ එනිසා අපේ සභාව පිබිදීමේ සභාවක් අපි මේ දේ නිතරම කියනවා අපේ සභාවේ තිබෙනා එක්තරා විශේෂත්වයක් තමයි උන්වහන්සේගේ ආත්මය මෙතන ක්‍රියා කරනවා උන්වහන්සේගේ ආත්මය ක්‍රියා කරන නිසා තමයි අපි අත්දකින හැම දෙයක්ම අත්දකින්නේ මම නිතරම මේ කතාව ඔබට කියනවා මම ඒතර උගත් නැහැ නමුත් උගත් නැති වුණාට මම මේ රහස දන්නවා උන්වහන්සේ සුදාත්මන් වහන්සේව මම හොදට හඳුනාගෙන ඉන්නා වූ කෙනෙක් අපේ සේවාවන් වල තියෙන විශේෂත්වයක් මේකයි එනිසා බලග ඉන්නේ කියලා තැරලා කියනවාද අපිට තවත් පෙන්තකොස්තයක් අවශ්‍යයි we need another pentecost දැන් ඒකේ වචනයක් ඇහුවට පස්සේ ඔබගෙන් එන්න ඕනේ ප්‍රශ්නේ තමයි ඇයි පාස්ටර් තව පෙන්තකොස්තයක් ඕනේ මොකද හේතුව ඒ හේතුව දේවල් දෙකක් සිද්ධ වෙනවා සුදාත්මන් වහන්සේගේ වැගිරීම සිද්ධ වෙන විට ප්‍රධාන කාරණාව දෙකක් සිද්ධ වෙනවා එකක් ඇදලිවන්තයව සන්නද වෙනවා නැත්නම් බල සම්පන්න වෙනවා ස අන්න જાතින් උන්වහන්සේ වෙතට හැරෙනවා ආකර්ෂණීය වෙනවා සුදාත්මන් වහන්සේගේ වැගිරීමක් වෙන කල උන්වහන්සේගේ සෙනග බල සම්පන්න වෙනවා ඒ වගේම අන්‍ය જાතින් උන්වහන්සේ වෙතට ඇදගෙන එනවා මේක හරි වැදගත් දෙයක් සුදාත්මන් වහන්සේ පැමිණ කල දැන් තව ටික මොහොතකින් පළවෙනි පෙන්තකොස් දවසේ සිදුවීම් එක්ක දේවල් කීපයක් අපි ඉගෙන ගන්නට යනවා මේ දේවල් අපි ඉගෙන ගන්න විට මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබ කියන ස්වාමිනි මා තුල ක්‍රියා කරන්ට ස්වාමිනි මා තුලින් ක්‍රියා කරන්ට නැවත නැවත වාරයක් මම මේ දේ කියනවා ඔබ උන්වහන්සේට ඉඩ දුන්නේ නැතිනම් උන්වහන්සේට කැමති දේ ඔබ තුලින් කරගන්න බැරි වෙයි නමුත් ඉඩ දුන්නොත් උන්වහන්සේ පුදුම දේ ඔබේ ජීවිතේ කරන්ට යනවා දබලන්ට අපි කියුවාගේ පෙන්තකොස්ත අවශ්‍යයි පෙන්තකොස්ත දවස නිසා සෙනග බල සම්පන්න වෙනවා දැන් ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය ඔබ හැමෝම දන්නා වූ පදයක් නමුත් මම ඔබට මේක පෙන්වන්නට ඕනේ ඇදලිවන්තයන් බලවන්ත වුණා කියලා බයිබලයේ කියනවා නමුත් සුදාත්මන් වහන්සේ නුබලා කෙරෙහි පැමිණ කල නුබලා බලය ලබන්නෝය කොහොමද බලය ලබන්නේ සුදාත්මන් වහන්සේ පැමිණ කල තමයි බලය ලබන ඒක නිසා තමයි අපිට තව පෙන්තකොස් දවසක් අවශ්‍ය වෙන්නේ සභාවේ බලය ඕනේ නම් අපිට පෙන්තකොස්තයක් අවශ්‍යයි අද ගොඩක් තැන්වල සභාවල් තිබෙනවා නමුත් වියලිලා ගිහිල්ලා මේ දේ මම ඉතාමත් ප්‍රවේශමෙන් කියනවා අද සමහරක් මිනිස්සු සභාව වර්ධනය උදෙසා නොයෙක් ආකාර මැජික් කරනවා නොයකාකර වැඩසටහන් දුවනවා ඒට හේතුව අසංක කවුද ඒ වගේම ඉන්නව කට්ටිය වර්ෂිප් ටීම් එකේ කට්ටිය ඒට හේතුව සභාවේ නායකයා උත්සාහ දරනවා සෙනගව කොම හරි සභාවට ඇදගන්න සුදාත්මන් වහන්සේගේ ක්‍රියාවලිය නොමැති නිසා මොකද වෙලා තිබෙන්නේ වැඩසටහන් තිබෙනවා දැන් සෙනග
වැඩසටහන් නිසා එනවා. ඊට පස්සේ පාස්ටර් ඇතුළු ඒ සභාවේ නායකයන්ට හති හේතුව හැම දවසම වැඩසටහන් කරන්න වෙනවා. මේ මිනිස්සුව තියාගන්න මම දන්නේ නැහැ. අසංකලා දනුකලා ඔගලන් සර්කස් එක බලන්න ගිහිල්ලා තියනවද මන් දන්නේ නැහැ. නමුත් සර්කස් එක ඉස්සලා කරන්නේ මොකද්ද දන්නවද? ටිකට් විකුණනවා. ඉතින් ඔන්න ගිහිල්ලා මේ කොල්ලා මෑගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක යන්න කියලා රුපියල් 2000 කට ටිකට් දෙකක් ගන්නවා. පෑ දෙකයි සර්කස් එක. සර්කස් එකේ ඔන්න මිනිස්සු 500ක් විතර ඇවිල්ලා. දැන් සර්කස් එකේ අයිති කෙනා ප්‍රධාන කෙනා පෑ දෙකක් ආපු මිනිස්සුඹ තියාගන්න මොන තරම් දේවල් කරනවද? ඇයි සෙනගව ගෙන්නවා? දැන් සෙනගව තියාගන්න. නමුත් මේ දේ හොදට අල්ලගන්න. සුදාත්මයන් වහන්සේ පැමිණ කල බලය ලබන්නට යනවා. ඒ බලය ලැබෙන විට මිනිස්සු ඇදගෙන ඇදෙන් යන උන්වහන්සේ එක පෙන්වන්නට යනවා. මෙතන සභාවේ අපි වැඩසටහන් කරනවා. අපි නොයකාකාර දේවල් කරනවා. නමුත් මේක තමයි මෙතන සභාවේ රහස. මෙතන සුදාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා. බඩ සත්‍ය කතාවක් මම කියන්ටයි යන්නේ. මට මේක මතක් වෙනවා දැන්. අපි 2001 තමයි මේ ස්ථානට එන්නේ. 2002 අපි මේ ස්ථානට එනවා. තකරම් බිල්ඩිමක් තිබුණේ. හොඳ වර්ෂිප් ටීම් එකක් තිබුණේ මේ වගේ. නමුත් හොඳ ආලේපලත් සෙනගක් හිටියයි දත්. මට තාම මතකයි එක්තරා දවසක සෙනසුරාදා දවසක මමත් ඇවිල්ලා හිටියා. පුංචි ඩ්‍රම් සෙට් කෑල්ලකුයි කොහම හරි මේ නමස්කාර ප්‍රැක්ටිස් කරන්න පටන් අරගෙන ප්‍රැක්ටිස් එක පටන් ගන්න වෙලාවේදී මම මගේ දකුණු අත පැත්තේ තිබුණා පුංචි දොරකින් එළියට යන විට මම දැක්ක කීප දෙනෙක් මේ පැත්තට ඇවිදගෙන එනවා. ඉතින් මම බලාගෙන හිටියා. ඇවිල්ලා මගෙන් ඇහුවා මේ මොකද්ද වෙන්නේ? මම ඒගොල්ලන් ඇහුවා ඇයි මොකද? මට කිව්වා අපිට තේරෙන්නේ නැහැ. නමුත් මොකද්ද දෙයක් නිසා අපිව මේ ගොඩනැගිල්ලට ඇදීගෙන එනවා වගේ. ඔබ දන්නවද මොකද්ද ඒ දේ? සුදාත්මයන් වහන්සේ. ආමෙන්. මේක තමයි රහස. මේක තමයි රහස. මේ අපේ සර්විසස් බලනකොට වුණත් ඔබ අපිට ඇදෙන්නේ අපි කඩවසක් හින්ද නෙවෙයි නේද? නමුත් අපි ළඟ සුදාත්මයන් වහන්සේගේ බලය තිබෙන නිසා දෙවනි අදහස ඉතාමත් ඉක්මනට වෙලාව යන නිසා අපිට පෙන්තකොස් දවසක් අවශ්‍ය වන්නේ ඇයි? ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ මේ දේ කියනවා. මේ ශබ්දය ඇසූ කල සමූහය එකතු වී ඇවිත්. ඔන්න බලන්න මේ ශබ්දය ඇසූ කල සමූහය එකතු වී මෙන්න පෙන්තකොස් දවසේ සිදුවීම. පෙන්තකොස් දවසේදී මිනිස්සු ආකර්ෂණය වෙන්න පටන් ගත්තා උන්වහන්සේගේ බලයට. ඒ නිසා අපිට පෙන්තකොස් දවසක් ඕනේ. වෙන මොකුත් අපි කරන්න ඕනේ. සුදාත්මයන් වහන්සේගෙන් පිරිලම්බ ඉන්න විට මිනිස්සු ඔබව හොයාගෙන එන්ට යනවා. සභාව හොයාගෙන එන්ට යනවා. ඔබේ මිත්‍රත්ව කණ්ඩායම් ගෙවල්වල කරන විට ඔබ සුදාත්මයන් වහන්සේගෙන් පිරිලක් කරන විට පුදුම දේ වෙන්න තුමනි දේ ඉතාමත්ම ඉක්මනටම ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 41 වෙනි පාදය. ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 41 වෙනි පාදය තුන්වෙනි කාරණාව. එකල ඔහුගේ වචනය පිළිගත් අය බෞතිස්ම කරනු ලැබුවේය. ඒ දවසේදී 3000ක් පමණ මිනිසෙයෝ ඔවුන්ට එකතු විය. ඇයි අපිට පෙන්තකොස් දවසක් ඕනේ? සුදාත්මයන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන විට ආත්ම ගැලවෙන්න යනවා. මිනිසු ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න යනවා. අවුරුදු 19ක් දේව සේවය තුළදී මේ සභාවේ පමණක් දෙවියන් වහන්සේටම සිළු ගෞරවය මහිමය මන් දැක තිබෙනවා. දස දහස් ගණන් මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන තිබෙනවා. ලෝකේ හැම තැනකම මේ ඔබේ සභාවට ආපු කට්ටිය අද පැතිරලා ඉන්නවා. අද දස දහස් ගණන් පවුල් එකමුතු වෙලා එක්සිත් වෙලා ඉන්නවා. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව වැළඳගත් නිසා පිළිගත් නිසා. මට තාම මතකයි එක්තරා දවසක අපේ රැස්වීමක් යන වෙලාවේදී උඩුමහල හදලා තිබුණේ. එතකොට එක්තරා තරුණියක් උඩුමහලේ කෙල්ලෙක්ගේ බලපෑමක් නිසා
ඇවිල්ලා හිටියා අපේ සර්විස් එකට කෙල්ලෙක්ගේ බලපෑමක් නිසා කෙල්ලෙක්ගේ බලපෑමක් නිසා උඩුමහලේ සිටියා වූ එක්තරා තරුණියෙක් නමස්කාර කන්නාම ගාන කරලා පස්සේ මම වචනේ බෙදාගත්තට පස්සේ අපි කිව්වා කවුරු හරි සිටිනම් ඔබ කැමති ඔබේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේට බාර දෙන්න එකොල්ලා උඩුමහලෙන් බැහැලා දැන් වගේ නෙමෙයි දැන් එළියෙන් එන්න තිබෙන ඉස්සර එළියෙන් එන්න ඕනේ මැද්දෙම බහින්න තැනක් තිබුණා බැහැලා ඉස්සරහට ආවා සර්විස් එකේ ඉවරලා ටිකක් කතා බහ කරන විට එකොල්ලා තමයි මට ඒ කතාව කිව්ව කුවා පාස්ටර් මම ආවේ මේ කෙල්ලගේ කරදරේ නිසා නමුත් අර සින්දු කියනකොට මට මොකද්ද ඇති වුණා එදා මං හිතන්නේ පාස්ටර් චාල්ස් කිද කොයිද ගීතිකාවක් ගායනා කරේ ඒලේ ගැළුවේද මොකද්ද ඒ ගීතිකාව ඇහෙනකොට එකොල්ලා කියනවා මට මොකද්ද වුණා ඒ නිසා ඔහු ගැළවීමට එනවා ඒකයි අපිට පෙන්දකස දවසක් ඕනේ අපිට තව සින්දු එපා අපිට තව දේශනාවල් පමණක් එපා අපිට පෙන්දකස දවසක් ඕනේ සුදාත්මන් වහන්සේගේ බලයෙන් පිරුණා වූ මිනිස්සු සිටින එක තමයි වැදගත් වෙන්නේ තව එක කාරණාවක් නැත්නම් දෙකක් ඉතමත් ඉක්මනටම 42 වෙනි පදය පෙන්දකස නිසා ඇති වුණා වූ දේවල් තවද ඔහු පෙරතියන්ගේ ඉගැන්වීමද සහභාගී කමේද රොටි ගැනීමේද යාත්‍යාවලටද ස්ථිර ලෙස පැවතුවා මේක හරි ලස්සනයි මේ පෙන්දකස්තු දවස නිසා ඇති වුණා වූ දෙයක් ක්‍රියා 2:42 කියනවා මිනිස්සු මේ දේවල් කරන්න පටන් ගත්තා දැන් ගොඩක් වෙලා මම දැකලා තිබෙනවා මේ වර්තමාන යුගයේදී පාස්ටර් කෙනෙක් නැත්නම් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් ගෲප් එකේ කෙනෙක් කතා කළා කියන බ්‍රදර් එනවාද අද රැස් වීමට එදා එහෙම කිව්වේ නෑ දනුක මොකද දන්නවද සුදාත්මන් වහන්සේගෙන් පිරුණම අර බ්‍රදර් කෝල් කළා අහන හලෝ පාස්ටර් අද තියෙනවද රැස්වීම එන්න කියන්ට ඕනේ අරුන් එනවා දුවගෙන ඇයි සුදාත්මන් වහන්සේගෙන් පිරුණම එක ලකුණක් මේක හොදට ඇහුම්කන් දෙන්න අහගෙන ඉන්නව ඔබ සමාරක් කට්ටිය ඔබ කියන පාස්ටර් මම සුදාත්මන් වහන්සේගෙන් පිරිලා මම රබා බබා ඔබ රබා බබා ගැව්වට වැඩක් නැහැ ඔබ සුදාත්මන් වහන්සේගෙන් පිරිලා නම් මේක ලකුණක් තමයි මේක ඔබ දෙවියන් වහන්සේගේ වචනයට යාඥාවට සහභාගී කමට දෙවියන් වහන්සේගේ සේවයට ඔබ ලැබි නැත්තම් ඔබ තාම හරියට පිරිලා නැහැ මගේ සිංහල වලට මොකුත් හිතන්න එපා ඔබ ඔබ පිරිලා කියලා කිව්වට මට හිතෙන ඔබ පෙරලා හිට ගන්න ඕනේ ඔබ පිරිලා නැහැ පිරිලා නම් ඔබ මේ 2:42 වගේ ඔබ ජීවත් වෙන්න යනවා අඩන්න ඕනේ මිනිස්සුන්ගේ රස්වීම වලට එන්න පිරිච්ච කට්ටිය දුවගෙන එනවා එමෙනි තාමත් ඉක්මනට තව එක දෙයක් වර්ෂිප් ටීම් එක එන්ට එමෙනි ඉක්මනට මාතක එන්ට අපි දැන් අන්තිම ගීතිකාව ගායනා කරන්නයි ලැස්ත වෙන්නේ ක්‍රියා 2:45 තමා සමග යන්ට ඔවහු තමුන්ගේ ගම් බිම් සහ දේපොළ විකුණා එක එකනාට අවශ්‍යතාවයට අනුකූලව උදව් කරා කියන එක ඔන්න බලන්නකෝ මේ මිනිස්සුන්ගේ ජීවිත රටාවේ ජීවන රටාවේ වෙනසක් වෙලා තිබෙනවා පසුදු පෙන්දකස් දවස ඕනේ අපිට මේකයි සුදාත්මන් වහන්සේගේ පිරුණම තමයි ජීවිත රටාව වෙනස් වෙන්නේ සමරක් මිනිස්සු කියනවා මම පිරිලා නමුත් වෙනස් වෙලා නැහැ පිරිලා නම් වෙනසක් ඕනේ පිරිලා හිටියද අපි මම දන්නේ නැහැ මෙතන ඉන්න කොල්ලෝ කී දෙනෙක් බීලා තිනවද කොල්ලෝ අරක්කු බීලා තිනවද කියන්න බය නැතු ඔව්ද නැද්ද බීලා තිනවද නැහැ ඔයා බීලා තිනව නැහැ මෙයා දා බීලා තිනව අහන්න ඕනේ දැක්කම අපිට පේනවා හොදට දාලා තිනව ඔය කොල්ල බීලාද නැහනේ මේ කොල්ලගෙන දාන්න දෙයක් නැහැ දැන් මේ දේ හොදට අල්ලගන්න 2 3 4 5 6 ගැව්වට පස්සේ කොල්ලෝ වෙනසක් තියනවද නැද්ද වෙනසක් තියෙනවා 2 3 දැම්මට පස්සේ ආපු කොල්ල නෙමෙයි එතන ඉන්නේ මීයා වගේ ගියේ රැස්වීමට පාටියට මෙම කර කර බෝපැලේ වගේ ඔන්න බෝපැලේට ගිනි වතුර වීදුරු 4-5ක් වැටුනම මෙන්න බෝපැලේ ගිනි ගන්නවද දැන් මේක තමයි සත්‍යතාවයේ සුදාත්මන් වහන්සේගේ බලයෙන් පිරුණම ජීවන රටාවේ වෙනසක් ඇති වෙනවා අන්තිම කාරණාව එමේ තාමත් ඉක්මනටම ක්‍රියා 3:10
දේවමාලිගාව සුදර්ශන දොරටුව ළඟ සිගමෙන් ඉදගෙන ඉදගෙන උන් තනත්තා ඔහුන් ඔහු බව දැක ඔහුට සිද්ධ වූ කාරණය ගැන පුදුමයෙන් සිටියා කතන්දරය ඔබ දන්නවා අවුරුදු ගානක් තිස්සේ කොරවෙච්ච මිනිසෙක් දේවමාලිගාවක ඉන්නවා පේතෘස් සහ යෝහන් පෙන්තකොස් දවසට පස්සේ මාලිගාවට යනවා යාඥා කරන්නට මාලිගාවට යනකොට කොරෙක් ඉන්නවා පේතෘස්ලා අපි දන්නවා එක්තරා දවසක සුභාරංචි පොත් කියනකොට ජේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා පේතෘස් අඩලා කියනවා අනේ ජේසු අපි යාඥා කරා එක යකෙක්වත් ගියේ නැහැ කිව්වා නමුත් පෙන්තකොස් දවසට පස්සේ මොකද වෙන්නේ ඔන්න බලන්න වෙනස පෙන්තකොස් දවසේ උදව් කරනවා ජීවන රටාවල් වෙනස් කරන්න පරිවර්තනයක් ඇති කරන්න ඔබේ ජීවිතේ ඊළඟ මට්ටමට යන්න ඕන නම් ඔබට පෙන්තකොස්ත අවශ්‍යයි you need a pentecost ජීවිතේ පරිවර්තනයක් වෙන්න ඕන නම් සුදාත්මන් වහන්සේ නැතුව මේ දේ බෑ මල යාත්‍යා කරන්න යන්නේ නමුත් මේ දේ ඔබට කියන්න ඕනේ මරස් වීමට එන්න ඉස්සෙල්ලා අද දවසේ මට හිතුණා මගේ ළඟ ලස්සන සිල්ව පාට ඔල්ලෝසුවක් තිබෙනවා එසේ මෙසේ ඔල්ලෝසුවක් නෙමෙයි බණ්ඩකම් හොඳ ගණන් ඔල්ලෝසුවක් ඉතින් මට හිතුණා මේ ඔල්ලෝසුව මට ඇදගෙන ඉන්න ඕනේ කියලාද මොකද පෙන්තකොස් දවස නිසා ඉතින් අල්මාරියට ගිහිල්ලා ඔල්ලෝසුව එළියට ගත්තම ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නේ දනුක ඔල්ලෝසුව වැඩ කරන්නේ නැහැ බැටරි බැහැලා අද ගොඩක් පල්ලිවල මිනිස්සුත් අර මගේ අල්මාරියේ ඔල්ලෝසුව වගේ තමයි මුගේ බැටරි බැහැලා බැටරි බහ බෑපු ඔල්ලෝසු මිනිස්සු අදින්නේ නැහැ බැටරි බෑපු සබහවල් අවලංගු කාලයක ඇවිල්ලා තිබෙන්නේ නමුත් බැටරි බහපු දේව දරුවෙක් නම් මේ අන්තිම ටිකේ නමස්කාර කරනකොට සුදාත්මන් වහන්සේගේ සුදාත්මනි මගේ බැටරි අලුතෙන් චාර්ජ් කරන්නට මා තුල යමක් කරන්නට ඔබ හැම කෙනෙක් ඔබගේ දෙනෙත් මා සමග වසා ගන්නට එමෙන් වෙදෙනත් වාසගෙන ඔබ කියනද සුදාත්මනි මාව දැන් ස්පර්ශ කරන්නට හලෙලූයා කමෝ ලෙට්ස් සිං ඉට් ටීම් වී වොෂිප් රාජුයි ආමෙන් බලය ඔබ මවේ ආමෙන් සුදතුනි ඔබ රාජු කරන්න මාගේ ජී Amen, amen. Yes, come on. Bala yo bage. Bala yo bless you. Shudu tuni obo raja karan magji. Come on, amen. Atmayanani. දරුවන් ව්‍යාපාර කරන දරුවන්ගේ
जीवित व्यापारी ये देवासा असंख्य Hallelujah, Swamini. Ubhansra Suti, Adavage Anarga Davasak Swamini, Apradunanisa. Hallelujah. Swami Udasan, Apiyaknya Karana. Swamini Sam Jivitak, Abibara Karana, Ubhansra Swamini. Sam Paula Kabibara Karana, Ubhansra Swamini. Memote Shudadan Vahansa, Onge Jivitamata, Oba Kriakarana Swamini. E Pentecost Davasamen, Me Udasana, Oba Unta Swamini, Onge Swamini, Jivitavalata, Onge Paulata, Onge Artikata Swamini, E Obansaga Abimukhape Tulin Swamini, E Ashirvade, Galayan Saraswandikela, Abiyaknya Karana, Hallelujah Swamini, Evake Madhavyan Vahamsa, Swamini Me, Swamini Vidyoka Balanau, Bhumana Pudgaleke Jivita Tulavuna Swamini, Obansaga Parivartane, E Obake Swamini Hanna, E Obake Abimukhape Palaya, Onge Ascent Yananisa, Onge Danent Yananisa Swamini, Mamabata Stutivantaveno, Hallelujah, Hallelujah. Me udasana swamini sam jivitak tula sam paulak tula swamini obahanse kriya karanta onda swamini yamkisi prashna karavara kamkadulu thibenona swamini obage aatme balay tulin jayagrahane labana binisa obage shuddhaatmen swamini oge jivitalata swamini me udasana athagassanne kiyala api yaakna karana එරගෙම ස්වාමිනි ඔහුගේ ආර්ථිකයට ස්වාමිනි ඒ බෙලහීන වෙලා නැවතිලා ස්වාමිනි ඒ අගහික කම්මලි පිරලා තිබෙනවා නම් ඒ ඔබගේ ජීවනයේ නැමැති ශුද්ධාත්මය තුල නැවත නැගිනින පිණිස මම යාඥා කරනවා හලෙලූයා දැන් ඔබගේ දාතට බාර කරනවා යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් හලෙලූයා ආමෙන් රයිට් ආමෙන් එන ඔබ හැමෝටම ජේසු පෙහෙටයි Thank you. I'll be some of the ready city out there. Amen.